මේ රජයේ අසාර්ථක භාවේ වහගන්න මේ රජය විවි්ධ ප්‍රෞෘත්ති මවමින්, බොරු ප්‍රෞත්්තිමමින් ජනතාවට බොරු දෙසාපාමින් බොරුවෙන් මෑවිල්ල බොරුවෙන්ම ජීවතන ආණ්ඩුව බොට පත්ලලාතිනවා මං කියයන කැමති ැම් පෙරද දවස තිබ පාර්ලිමේන්තුේ අධ්‍යාපන මාත්‍යංශයේ වැශීර්ෂය. එතවට අධ්‍යාපන මාත්‍යංශයේ, වැශීර්ෂ වෙලාවේ, අධ්‍යාපනමාත්‍යංශයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය. ඒන්නේ බෞතික සම්පත් දියුණ කිරීම සඳහා ගුණාත්මක ප්‍රතිපල අපේක්ෂාව වෙන් කරල තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳ විශාල කතිකාාවක් ඇතිවුණා. ඒ අවස්ථා වැදිත් ඇත්ත වශයෙන්ම මේ රජය ඉදිරියට කර න වැඩපිළිවෙල පිළිබඳව නිසි ක්‍රමවේදයක් නිසි සැලස්මක් ඇතුව කතා කරන කාරට පේනු නවදාාරනයක් දිට ජාතික පාසල් දාහක් අවුදු පහතුළ හන වෝ දැන් අවුරුදක් ගෙල තියෙනවා. අවරදක සිතුනක් ජාතික පසල් හදන වවා. හැබැයි අද වෙනකං හදනක සේ වෙතත් පලස්සබාවලට අයිති ජාතික පාසල් විසින විසිතුනක් ගැසට් කිරීමුවත් කරනෑ. අඩුමගනනි ඉස්සල්ලක හදන්න කලි ගැසට කිරීම කරන්න පෑයි. ඒවගේම අද මෙ මේ ආණ්ඩුවේ බොරුව එළිදක්වන මේ ප්‍රෞෘතිත්තිය නවාද ආ්ඩුවේ පත්තර තියනවා දිනමන පත්තර ආසියනු සංවර්ධන බැංකවෙන් අධ්‍යාපනය නංවන්න කෝටි හද්දාස් දෙසියක. ආධාර ආධාරයයක් කියයන යපහු ගෙවන්න ඔන්න එමරිකන් ඩොලර් හරසියක මූල්‍ය ධාරයක් මේ ලබාද නොගෙලම දිනමට පත්තරේ තියන්නේ. මේ අඩි පත්තරය කියන්න. අආඩ පතරකය නිකන්නෝ කියලා. ඒම ප්‍රෞෘත්තියම අදපතරය තියෙනවා. අධ්‍යාපනනාමාත්‍යංශයේ නගසිටීමට ඇමරිකන් ඩොලර් මිලියන හාරසිියක .B. නයක් කිරිිවරල්ලා. ත මේ කෞද බරුව දැ මේ ඉතාාව පැහැදිලිව තියෙනවා අවරුදු පහක සහන කාලෙකුත් එක්ක අවුරදු විශ්ිපහකින් ගෙවන්න. බිදුු අයිදස පහක පොලි අනුපාති කරතක දෙන්න කියලා. එතකොට පුද්ගලික මාධ්‍යය තුළ කතාව හරියටදාලා මිනිස්සුන්ට තොරතුර කියදදිී. එම ප්‍රෞත්තියම රජේමාත්‍යයෙන් පට්ටපල් බොරු මනිසුන්ට කැෙනනවා. එ ඒනි සාාතම අපි කියන්නේ බොරුවෙන් ඇවිල් බොරුවෙන් ජීවත්වෙන කවදහරි බොරුවෙන්ම කෙලවෙලා හයන ආ්ඩුවක් කිලිවෙරල්ලා. ඒකම අපි කියන්ඩ ඕන දැන් මහර බන්ධනාගාර සිද්ධිය. දැන් අපි දන්න වැලිට ඉස්සරහයි අපි යනකොට පේනවා. සිරකරුවද මනුෂයෝ කිලිවරල්ලා බෝඩ්ඩයක්ක් හලදයනවා. දෝක අපට පෙන් හල වැඩක් නෑ මට පේන විදිහට බෝඩ්ෙක් ගහන්නවන එක්ක නධීපතිකාරයයාල ඉසරහ ඒම නැත්තම් බඳනාගා අමාත්‍යාංශ ඉසරහ.මොකද සිරකරුවෙක් කියන්නේ නිරායිද පුද්ගලෙක්. සිරකරුවන්ට PCRරිල්ලූහම වැඩතියල මරණ රටක් බවට මේ මේ සිදධිය හරහා මුළු ලෝකෙට අපේ රට නාාවරනයෙ වුණා ඇත්තව වශයෙන් අපි විපක්ෂයේ මතීවරවිදියටත් අපට හරිම ලක්්ජයි මේ කාරණය පිළිබඳව මොකද හේතුව ජාත්‍යන්තරය ඉදිරියේ නෝන්ඩිවෙන්නේ ආණ්ඩෝවිතරක්න මේ මුළු රටම සමස්ත රටේමඉන්න පුරවැස්සියන්ව. එනිසා මොකද හේතුව සිරකරුවක්ගේ මූලික අයිතිවාසිකම්, නිරාවිධ පුද්ගලයෙගේ මූලි යිතිවාසිකම් ආරක්‍ෂා කරලදීම රජයුවක්කීමක්. එනිසා කෝවිද්‍යතුනායි කිලිවරලා. ිඉල්ලු හම වැඩතියෙන රටක් බවට පත්වනහම ඒක ජාත්‍යන්තරය පිල්ගන්න නිරායුද සිරකුවන් සිරකලතින සිරකරට මේ විදිරණ සලකන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මොන විදිියයටට සලකනිද කියනක් විලිබඳ ශාල කැත ප්‍රතිරපයත්ත මයි ජත්‍යන්තරය ඉදිරියයා දෙන්න. අනක් පැත්ත මේ එක තතාව ප්‍රශතියනවා. දැ අපට මාධ්‍යහරහා දකින ලැබෙනවා මේ මියගිය සහර සිරකරුවන්. ෝවි පොසිට කියලා පුච්චාධානයනවා හැබැයි අපි විපක්ෂය ඉදිර කියන්න කැමති මේ පිිබඳ මේ පිළිබඳව හරි නිසියාකාර මරණ පරීක්ෂණයක් කරලා ඒ ආදාහන කටයුතු කරන්න. මොකද හේතුව ඒ නොකර කෝවිට පොස්ටියවලක පර පුද්‍රල දැම්හාම මේක කතාාව සම්පූර්ණයම වහ වැහි මේ සූදදාන මද්ද කිලිවරලාලට සැකියතියනවා. ඒකම අපට ආරංචි වෙනවා මේ මහර බන්ධනාගාරය. බදක්ක ැති වෙලාට රජිස්ටර් බුක්් එකක්. එතකොට මේවා මේ විදියට සිද්ධ වෙන්න කොහොමද. මොකත දෙදස් දොහයි මගතන දස් දොලහ. වැලිකටත් තුනේ නොෙම්බර් මාසේ මේ පරත් නොෙම්බර් මා සිද් වෙන්න ැන් හ පාලන රජේ කාල යපාලනය රජේ යම් යම් අඩුපාඩු තිබ්බත් මේවාගේ ප්‍රශ් තිබනෙන සිරකරුවන්ට වෙඩ තිබෑ. මාධ්‍යයට අනිස් සබල පෑම් කරලා මාධ්‍යයාඇතන ගිනි තියල මාධ්‍යවේදීින් උත්සලා ඒ වගේ වැඩකරේ නෑ. එතකොට දැන් යහපාලනය ලබා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහසේ අරුමේ සහ වටිනාකම දැන් තේරෙනවද කියලා අපිහන්න කැමති මණඒට හනවා දැන් සැපද ගීලිවරලා. මොකද හේතුව ආර්ථක පීඩාවන් ගැන සැපදකිලිගහන් අපි ලැස්තින. එනිසා අපි ආණ්ඩුවට කියන්න කැමැති කරුණා කරලා තමන්ගේ ප්‍රතිරපය ඇතිරගත්තර කමක් නෑ. ලෝකයා ඉස්තරහා අපේ රට ප්‍රතිරූපී නැති කරන්න එපා රට්ටු ඉස්තරහා අපි හිනස්සන්න එපා කිය එක තමයි මම කියන්න කැමති. ඒවගේ අපි තවකාරණයක් ගැන කියන්්ඩෝන. දැන් කෝවි පැතිරීම වැඩිවෙලා තියන ප්‍රදේශ අතුරෙන් කොළඹ දිිස්ත්‍රික්කියයේ ගත්හම කොළඹ මහනගර සබා සීමාවත් කොළොන්නාව නගරසභා සීමාවත් තමයි මේ කෝවි පැතිරීම වැඩිවෙලා තියන්නේ. දැ මේ වෙනකොට මාස එකහමාරකට වඩා වැඩිවෙලා තියනවා. විශේෂෙන්ම ප්‍රදේශවල ජීවත්තම ජනතාව බෞතරයක් දෛනික ආදායන් ලබන ජනතාව. දවසකට සාමාන්‍යයෙන් තුන් හාරදාහක් හම්බ කරන ජනතාව. මේ ජනතාව හිංගන්න නොනැමයි මේ දන්න තුුව තම විමල් වවිරවන්ස කිව්ේ පන්දාහත් දුන්නේ මාසරම කන්න කියලා. ඇත්තෝ වශයෙන්ම එක ගෙදර දහත් දොලහත් දාහතරක් ඉන්න කොට පන්දාහකින් කීදනකොට කන්න පුළුවන්ද. වේල් කියක් කන්න පුළුවන්ද. එනිසා. අපි රජයට බල කරන්න කැමැති මේ ජන ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරල දෙන්න. බඩගින්ක් සෙල්ලන් කරන්න එපා. ඒ ජනතාවගේ පීරණය පිට කරන්න දෙන්න එපා. එනිසා කරුනා කරලා දැන් ඒ පන්දාට අමතරව බඩුමල්ලු දෙකක් දෙන්න රුපියල් දහදාහක බඩුමල්ල දෙකක් දෙන්න. එකඟවුණ අපි කියන්න ඒ එකත් මදි රුපියල් විසිදාහක බඩුමල්ල දෙන්න ඕන හැබැයි විසිදාහත් දෙනකම් දහදාහ බඩුමල්ලවත් තරුණා කරලා. ඒ ්‍රව ද ක ද මො නත්ත ග්‍රාමසේ මහත යරදන්න පුළුවන් දවස්සකට ස යයි. එස බඩගින්න මරන්න ෑස්තු ප බඩගන්නත්තක සෙල්ල කරන ෑස් ප ම ප පිට ප්‍රදේශ කොට සො ්‍රාමසේ ක මහත්තුර ගනල දාලාහරි ප්‍රශ්නයට විශ්න මක් ලබාදන්න කිලිවරල්ල අප රජය බල කරන්න කැමති. ඒගේ මට ැකියතියෙනවා. මේ උතුරු කොළ මැද කොළබ කොළොන්නාව බොරල්ල. බටිහිර කොලම නැක හෙ කොම නතාව වැඩිහරයක් සමග ජනබලවේගේට චන්ද දෙන ජනතාව. ඒ නිසාම මේක මේ කුපාඩිකමට මේ වගේ වැඩ කරනෝද ගිලිවරලා පට සකියත්තියෙනවා. ආ ඕගොල්ලෝ සමග ජනබලකට දුරකානට ජන්නදදුන්න. කාපල්ලා පරිපුුව ිලිවරල්ලා හිතාමතා කරන වැඩද ිලාත් මට සකියත්තියනවා. මොකද හේතුව මේ ප්‍රදේශවලටම ගියපාර ෘපියල් පන්ඳහා මැතිවරණට කලින් ඉක්මට බෙදන්න පුළුවන් වනාට. මේ පාරටිකක් රබර් වෙනවා. ඒ වගේ අනුපවුල් වලට අභ්‍යාචනාදාන ඉදිරි පත්වලීම සිද්දලලාතිනවා. ති එනිසා රජයට අපි කියන්න කැමැති. තමුන් නාන්සල පෝට්ටුවේ ජනදායකයන්ගගේ ආණ්ඩු ගත්තට තමුන් නාාසල මුළු රටේ මාණ්ඩුව. එනිසා පෝට්ටේ පාක්ෂිකයන් ගැනීමේ තමුනාාසල්ට වක්කීම තියන්නේ මුළු ට යනතතා ගැනම වක්කීමේ එනිසා කොළඹ නගරය ඉන්න මේ අන්සක මිනිස් සුත්තෙක්ක සෙල්ලං කරන්න පා. ඔන්ගේ බඩගින්න්නත්තක සෙල්ලන් කරන්න පා හිිගන්න දානන්න දා කතා කරන්න ක්‍රියා කරන ලැස්තුවෙන්න එපා ඒ මූුණොත් ඒ නරග ප්‍රතිඵල ජනතගේ මතු වෙනකම් බලාගෙන ඉනැතුව මේකට කඩිනමින් විශසදුන් දෙන්න කියලා අපි ආ්ඩුවඩ බල කරනවා. ීනතුමක අන්න ෑනැ.